ඔස්නිව්ස් ලංකා ගෙනේන ආරාධිත සමග අද මගේ මුහුණට මුන්ලා සිටින්නේ අපූර්ව කඩවසම් රංගවේදී ජනක කුමුගේ අයිබෝන් ජනක අයිබෝන් සර් හත්ටුව සර්ගෙන් පටන් ගන්න මට හිතුණා ඔව් හත්ටුවගම සර් තමයි මගේ නාට්‍ය ආචාර්යවරයා මුලින්ම මම නාට්‍ය කලාව හඳුනාගත්තේ ඌගෙන් මුල් කාලේ මම දැකපු සමහර චිත්‍රපටි නාට්‍යත් එක්ක මට කොහොමද මේ ශාස්ත්‍රයට ඇතුල් වෙන්නේ කියන තැන මම හිතා බලද්දි මට හිතුණා සුදුසුම පුද්ගලයා තමයි ආචාර්ය ගාමිණී හත්ටුවග මහත්මයා කියලා. ඊට පස්සේ මම ඌ සමග අවුරුද්දක වැඩමුළුවකට සහභාගී වුණා. ඊට පස්සේ මම දීර්ඝ කාලයක් ඌගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම සමාජිකයෙක් ඇතුළත කටයුතු කළා. ඒ අතර තමයි මම වේදිකාවට ගොඩ වෙන්නේ. ඊට පස්සේ රූපවාහිනියට සහ තින් අඩුවට වශයෙන් සිනමාවට වේදිකාවට එන්න කලින් බොහෝ දෙනා මේ ජනක කුඹුකගේ නැමැති රංගන ශිල්පියාව හුදු හඳුරගන්නේ නැත්තම් බෞද්ධිස්මය ලබනවා ඉසිවර අසපුව නැති තෙලි නාට්‍ය තුළ. ඔව් ඉසිවර අසපුව තමයි මගේ ප්‍රථම කඩයිම් රූපවාහිනී තෙලි නාට්‍ය විමලරත්න අධිකාරී මහත්මිය කරේ. ඒ වෙනකොට මම වේදිකාවේ බොහෝ වැඩ කටයුතු කරමින් හිටියේ. ධර්මශ්‍රී බණ්ඩාරනායකගේ ධවල භීෂණ නාට්‍ය මම රඟපානවා දැකලා ඒකෙදි තමයි විමල රත්න අධිකාරී මහත්මයා මේකට මාව තෝරගන්න මූලිකම හේතු සාධක වුණේ කියලා මට පස්සේ තමයි කිව්වේ. ඉතින් ඊට පස්සේ මම ටෙලි නාට්‍ය ගණනාවකම සම්බන්ධ වෙනවා. යතරේ වේදිකාවේ හැම මොහොතකම මම වැඩ කටයුතු කළා. ඉතින් සිනමාවටත් සම්බන්ධ වුණා. ඉතින් එහෙම තමයි ඉතින් කලාකටු සිද්ධ වුණේ. ඔබ යම් ශෛලිය නැත්තම් නාට්‍ය පිළිබඳ දැනුම සොයන පුංචි පහේ ගවේෂණයක් විදිහට අපිට පේන්නේ මොකද්ද මේ නිරන්තර වෙහෙස මේ ගැන ඔය මම හිතන ඕනම රංග ශිල්පියෙක් හෝ රංග ශිල්පිනියකට මේ ගවේෂණය කරන්න නැතුව මේ ශාස්ත්‍ර වල රැඳිලා ඉන්න බෑ විශේෂයෙන්ම ලෝකයේ අද බොහොම පුංචි වෙලා තියෙනවා ඉතින් ඒ අපිට අතමිට මුල වන තැන තමයි ලෝකයේ තියෙන්නේ ඉතින් ලෝකයේ නූතන රංගවේදයන් කොහොමද සැරිසරන්නේ කියන එක නිරන්තරව සොයා බැලීම් කරන්න ඕනේ අද දවසේ වේදිකාවේ රූපවාහිනී සිනමාවේ සැරිසරන ඕනම රංග ශිල්පියෙකුට ඉතින් ඒ නිසා මම පුළුවන් තරම් උත්සාහ කරනවා මොකද අපිට පැහැදිලි ලෙස නැහැ අපේ රටේ එහෙම ආයතන පද්ධතියක් මම විශ්වාස කරන්නේ නැහැ එහෙම පැහැදිලි ආයතන පද්ධතියක් අපේ රටේ තියෙනවා කියලා යම් යම් දේවල් තියෙනවා යම් යම් උත්සාහයන් ගන්නවා ඒක බොහොම මේ ධනාත්මක උත්සාහයන් තමයි නමුත් නිවැරදි විද්‍යානුකූල මේ ජාතික ප්‍රතිපත්තියක් සහිතව එහෙම තැනක නැහැ අපේ රටේ එහෙම රංගවේදයේ හදාරන ස්ථානයක්. ඉතින් ඒ නිසා නිරන්තරවම අපිට සිද්ධ වෙනවා ලෝකයේ ඇතුළේ සැරිසරන්න. ඉතින් ලෝකයේ අපිට පේන්නේ ඉතින් දකින්න තියෙන දේවල් සිනමාවේ රංගවේදයන් ඒත් අන්තර්ජාලය ඇතුළේ සැරිසරනවා ඒවා ඇතුළේ තියෙන බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න. ඉතින් ඒව අතරේ මම යම් යම් පොඩි පොඩි ගවේෂණයක් කරනවා. ඉතින් ඒ ඇතුළේ පුළු පුළුවන් ස්වයං උත්සාහයන් ඇතුළේ වැඩ කටයුතු කරගෙන යනවා. ඔහුගේ අනන්‍යතාවය නිබදවම විචාරයට සහ සම්මානයට පාත්‍ර වෙනවා. සතුටුයි. ඔව් සතුටුයි. ඉතින් සම්මානයක් ගන්නවා කියන එක ලොකු සතුටක් නේ ඕනම මේ ශිල්පියෙකුට නේද? ඉතින් ඒක ඉතින් එක්තරා කා මේ මොහොතේ ඇති වෙන සතුටක් පමණයි. ඊට පස්සේ ඒක පැත්තකින් වහාම තියන්න ඕනේ. ගත්ත පැත්තකින් තිබ්බා. ඊට පස්සේ තමන් ඊළඟ උත්සාහයන් වලට යන්න ඕනේ. ඒක මම විශ්වාස කරනවා. මොනවාද මේ කඩේ මතක් කරොත් අපේ ප්‍රේක්ෂක ජනතාවට මුලින්ම 2000 වසරේ හොඳම නළුවා යටියට වේදිකාවේ සම්මානයට පාත්‍ර වෙන සුනිල් චන්ද්‍රසිරිගේ තුබ්ලක් නාට්‍යයේ ඒ අවුරුද්දේම සෝමරත්න දිසානායකගේ සරෝජ චිත්‍රපටයේ හොඳම සිනමා නළුවා යටියටත් සම්මානයට පාත්‍ර වෙනවා ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා මම හොඳම වේදිකා නළුවා හැටියට නිර්දේශ වෙන ඇන්ටිගනි නාට්‍යයේ ඊඩිපස් නාට්‍යයේ ඊට පස්සේ 2010 ළඟට 2013 නැවතත් හොඳම වේදිකා නළුවා හැටියට සම්මානයට පාත්‍ර වෙනවා ශ්‍රේත් සුනිල් චන්ද්‍රසිරිගේම ආදරණීය සංවාදයක් කියලා. ආදරණීය සංවාදයකට තිත තියන්න කලින් ඇසී යුතුම ප්‍රශ්නයක් තියෙනවා. හෙට දවසේ තරුණ නාට්‍යකරුවා ගැන ඔබේ ආකල්පය නැත්නම් ඔවුන්ට ඔබ දෙන අතහිත කුමක්ද? බොහොම පැහැදිලි තරුණ පිරිසක් බිහි වෙලා ඉන්නවා හොඳ දැක්මක් සහිත තරුණ පිරිසක් ඒක හොඳ සුබ ලක්ෂණක් රට ඇතුලේ. ඔවුන් නිරන්තරව අලුත් දේවල් හොයාගෙන යනවා අලුත් ගවේෂණයන් කරනවා ඒක ඉතාම හොඳයි. ඉතින් ඔවුන්ට අද අවස්ථාව තියෙනවා දැන් අපි මේ ශාස්ත්‍රයට එනවාට වඩා ඔවුන්ට අවස්ථාව තියෙනවා මොකද ලෝකේ තව තවත් කිට්ටු වෙමින් යනවා හැසෑම මොහොතකම. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවන් ඔවුන් ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා. හැබැයි ඔවුන්ට යම් විද්‍යානුකූල දැක්මක් මම කිව්වට ජාත්‍යන්තර මට්ටමේ විද්‍යානුකූල දැක්මක් එකතු කරන්න පුළුවන්කම තියෙනවා නම්
බැරි නෑ පුළුවන් කරන්න නෑ බෙ කෙරෙන්නේ නෑ මේ මොහොත වෙනකොට එහෙම පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් මම හිතනවා විශිෂ්ට ශිල්පීන් අපි අතර එළියට තල්ලු කරන්න පුළුවන් මොකද අපිට මේ ටැලන්ට් එක තියෙන බොහෝ තරුණින් ඉන්නවා ප්‍රශ්න තියෙන්නේ විද්‍යානුකූල දැක්ම අපිට කොහොමද සම්පාදනය කරගන්න කියන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා ඉතින් සුභවාදී අනාගතයේ කිසිම බය වෙන්න දෙයක් නෑ මම හිතනවා ඉතින් ඉදිරි කාලය තුලවත් එහෙම යම් ජාත්‍යන්තර තලයේ එහෙම වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන් නම් එහෙම එකතු වෙලා එහෙම පැහැදිලි අධ්‍යයන ආයතනයක් පටන් ගන්න. ඒක තාවකාලික දේවල් නෙවෙයි. බොහොම ජාතික ප්‍රතිපත්තියක් ඇතුළේ වැඩ කටයුතු කරන්න පුළුවන් එහෙම දෙයක්කට යන්න ඉඩකඩ ලබා ගන්න පුළුවන් වුණොත් මම හිතනවා බොහොම සුභවාදී තැනකට අපිට යන්න පුළුවන් කියලා. ජනක කුමුගේ නම් වූ ඒ අපූර්ව රංගවේදියට සමුදෙන. ඔබට ඔබගේ කලා ලෝකයේ ඉදිරි මංපෙත් සශ්‍රීක වෙන්න කියලා ප්‍රාර්ථනා කරගමන් අපි ඔබට සමුදෙන. බොහොම ස්තුතියි.